අය සිද සියල නිලංකාට කීවයි සාපය උදැසන තුන් දෙනෙක් කරන වැඩ ඇය එහටමහිර දුවමින් තනුම කරන අතරවාරය ඉඩලද විටක ඇයි නිලංකා ලඟට ආවාය මැඩම්ට මොනා හිතුනක් දන්න නිලංකා කීවයි එය එහෙම ඉන්නවා දකි්දි මට ඡයා කියන්නට ගියදේ කියලගෙන ඇඩුවාය. මට උබවද් ේරනවා කෙල්ලි වෙලාග හිතනවා නිලංකාය එහෙම දුක්කිදිිනිෙත් මන් නිසා කියලා ආදර එක්කනට අයිති දෙයක් නෙමණි කෙල්ලි නිලංකා කීවේ ඡායගේ අත පිරිමදිමිනි සමමාරිට මැඩම් මගෙනත් ුණාර යහයි. අනේ එහෙම දෙයක් නම් වෙන්නපා. ඡයා පැතුවායි ඒ දයිවේ වදහස් කරන්න ගොඩා කමාරුවේ නිලංකා. ඊට වඩා දෙවල් මේ ලෝක වෙනස් වෙලා තිනෝ කෙල්ලි ඒත් මේක එෙම වෙන එකක් නෑ. නිලංකා කිසවක් කීවේ නැත තැන් උම්ඹ දවල්ට යනවද හම් මැඩම් එන්න කිව්වා. සමාරට හරසිිණ මිසුත් එයි දන්න ඇ නිලංකා එන්න දේකට මොුණ තීපන් කෙල්ලි ක්මට මේ ප්‍රශන යොරවී නිලංකා එදාට සමාරවිට ඇයි කෙල්ලේ මම මේ සාප්වී නැති හිතෙයි ඒ කතරන්නන් නිලංකාගේ බඩපොබෝ දැවේගෙනමෙන් ගියේ ඇයි ජයාගේ අත අදකර අල්ලා ගත්තාය එහෙම දෙයක් ගැන්නම් හිතන්නවත් එපා කෙල්ලි මේ ලෝකෙ වෙන්නෙම හිතන්න නැති දේවල් නිලංකා කලාතුරගින් අපි හිතන පතන දේකුත් තෙනවා ඒ තුඹේ මගේ වගේ හිඟන ජීවිතලව නෙමේ කඩා වැඩලම ඉන්න පා කෙල්ලි හිතයා අලඟට අද්දි වෙනස්සිෙනවා නිලංග එතකොට හිතෙනෑ මේ නැතිවෙන දෙයක් නේද කියලා බපුදුමයි ඡයා කියයේ ෆයිල් කවන ටික ලයියට බර කරගෙනේ හරිරම් දාාවල් එකලාට මණ රණතුම ආත්මි ඡයාව ගන්නට ඇගේ රීදුරු ඒවා තිබුණි ඔහු මුලිමාවයි නිලංකා අලඟටේ ඡායා මිස්ස එකගෙන ඉන්නයි කිව්වා මැඩම්ද නන්දසිනංක ඕහ හා මන් ඡයාමිස්් කියන්න ලංකාගේ ඇතුළ තටර සතුරත්දැන්නේ දුප්ත් කෙලට හොක් ෙනවා දකින්නට ඇය අඇතම කමැතිය. මඩක් උබෝ එක්කගෙන ඉන්න කියලා නන්දසේ අංකල් ඒවෙලා අනේ ජායට ඊල්ලිනි. ඇයි මඩම් මෙහෙම කළින් නිලංකා මටත් තේරීෙන් න්නෑගෙල්ලි ඉතිං ඔය සාම්පලයක් කල්ලන් ඉන්නතු පලන් ඉති. මිට. නවරන්න චිකෙක් ගන්න ඒගෙල්ලි හට එන්න කියන්න. හ කොනි කෙසේරගේ පොඩි ලිඩක් තියෙනවා මං එඒලට කතා කලා අවුත් පොඩ්ඩක් බලන්න කීපන්ෙල්ලි? හරිබං කුසුන් කියලා ගෑනු කෙනෙක් කතා කරයි. අලුතින් බඩුදාන මන්දැන් උඹට ගහනවා නිලංග කිවේ සිනස් සිය. එයට ගීපන් අවසට එන්න කියලා මං සාම්පල් බලන්න ඕන. ඉවරද. මයි යන්නද. මොුණරි උනුත් මට කතා කරපන් කෙල්ලි. හම් විශේෂ දෙයක් වෙන්න කෙල්ලි. හෙත් මොන හෝ වෙතයි නිලංකට සිතෙයි. පුංචි මහතෙට අය අමාරුණේ නෑනේද නන්දෙසි නංකල්. ජාය වාහනයට ගොඩ වූයේම එසේ අසාගෙනේ. නෑ මෙස් ඒවෙලා ඉදන් නිදි මගේ හිතේ. ඒනම් හොඳයි. හර්චණි ගියද ඇසන්නට සිතුන ඡායායහැකිින් මැඩගත්තයි. නන්ද සේනකල් ගෙදරට එන්න කලින්ි චුට්ටක මේ මාගට්කට ගීගේෙමුද මට බඩුවක් ගන්න තියවා. යමු ඡයාගේ බම්බලපිටිය මාකට් එකට ඒ අු තෙලවු මෙන්ම හොඳ පලාවර්ගද ඇත දවසත් තාත්තාගේ දානයට ඇය බඩුුවරගෙන ග එතනෙන්නේ. රුදර පීරණය ඇති කෙනෙකු දියුතු කැම් ොනවද චයා දැන උන්න. ගේ තාද පෙල්නිි රුදුරි පීඩනයනි. ජයා මාකට් එකකෝ සෙහිරවමක් ගැසුවවායි ඇය සෙවේ ඇබැරලා පැෂන් කොළත්වය පාසනකට ඒ දෙග මාකට් එකෙ තිබුණි මට ඇබරල පන්සි අම්ම දෙන්න. හොඳ පැහුණු ඇබරලා මාලු අදිරි රුදුර පීඩනෙට ඉතා හොදේ ජයා මිටිකගසා තිබූ පැෂන් කොල මටි දෙකුත් ගත්තාය එද ඇ වැල්ෙන් අලුතින්ම ගෙනෙවිත් විකුණ කුඩා මාලු ටිකුත් දැක්යි අදි රදුර පීඩනයේ වැදනු කෙනෙකුට හොඳ කුඩා මුවේ. මේ පොඩි මාලු මොනාද? මේවා පුංචින පරා පැටව් රි මාල්ට හොඳයි නේද. කිරිමාල්ට කියාපු මාලු පරාපැටව් තමා පුංචි නඕන. හා පන්සි අත් දෙන්න චය බඩට ටික ගැදි නන්දසේ නෑ ළඟම උන්න අය ඇබරල්ලයි පැෂංකුල්ලයිගත්තිමිස් පුංචි මතයට ඒවා හොඳයි නන්ද සිනංක ිකක් පෙෂර ඇවිත්නි ඒ ගෙදර පලාවක් හැදෙන්න්නෙම නෑ. අපි හදල දෙමු නන්දසින සිනසුනේ සූදලෙසිනි ඒ ගෙදරට අවශ්‍ය මේවැනි ලේලි කෙනෙක්කයි ෝට නිකමට සිතුන. ඒත් ඔහඒ බවක් කීවේ නැත. යන අතරතුර ජායා ඔට කියවන්න පුවත් පත් කීවයකුත් ගත්තායි. ඇදකට වී තනමු සිටද්දී මහාපාලුවක් දෙැනේ. මං බැලි ඔයා පරක්වැේ කිය රණතුම මාත්මය සාලේදම කෙල්ලගෙන් ඇසු අය. චුට්ටකට මයි අන්දසින අංකුලි මාකට් එකට ගියා මඩ. මාකට් එකට හැයට පුදුමේ ඇය වසර ගන්නාවගේ මමාකට ගොස් නැත ඔහු සට ප්‍රශෂර් කිවොම් බයතුන වැඩම් ඉදි. ය එකක ඇබරල මලුවයි පැෂන් කොුම්බල හොදයි රතුම මාත්මයගේ පපු හීරගෙනමින් ගියේ. අනි මාත් අහලතිනොතමයි ඉතින්වා මේ හදිසි ඒ හෙවවා අද හම්බ වන වැටම් හොඳ ඇබරලා ටිකුයි පැෂන් කොලයි කිරිමාලකට ශෝක පා පැට ටිකුයි හම්බූුණනා මේ ගෙදරට අඩු මේ රසබට ජීවිදේගේ ඒ විශාල අඩුව එක නිවසක් ගෙදරක් වන්නේ මෙවැනි දේවල් තුන්නේ. අනි ඔයා පව් මාත් කාලෙකට පස මිස්සක් මාකට් එකක ගයා ලොනෝන දසේන වෙනදිර යන්නේ ෆුට සිටි නේද ඒගැන් ලොකුණ වන රඳතුක මධමික සිතර මොකක්දූ මහිරත්ද දෙෙනී හැඩි සවේ ආශයාවෙන් ජීවතනටගත් ඇගේ තරුණ කාලේ ඒ දවසල් නොගේෙකට නත පොල්ට ගියාරු ඇයට සවිය. ඉස්සර මාත් බැඳු ප අලුත නොගෙකොට නතා පෝල්ට යනවා. මාත් හරි අයාසයි මෙඩ ඒත් පුතේ හැමෝ මාසන ඔය ආසරනාට ඡයා කිසිවක් කීවේ නැත. ඔය පත්තරත් ගෙනවද්ද සට බලන්න. දටම වෙලා ඉන්න වැඩම් සර්ට හෙම එක තැනකට එලා නිකං ඉන්නබෑ. රණතුක මාත්මය එයා නොමත කරමින් සිනස්සුනයි ඇයට පුදුම තම දරුවවා මේ තරන් ඇයට තේරුම් ත්තේ කොමද ගියායි. අසංගව කවදා හෝ නීතියෙන් හිමි වන කෙල්ල දැන් ඇවිත් ගියාය. හෑ ඇඹරලා ගෙනාවේ නැත පශෂන් කොල සොවැන්නට දිවේ නැත. පරාමාලු උත්සා ගෙනාවේ නැත හු පාලුවෙන් නේදැයි කියා සිතා පත්තරාර ගෙනාව නැත නෙක් අදවාඩා බලාගන්නන්නේ කෙස්සෙදයි කිය ඉගෙන ගන්නවන ග ාතයුත්තේ චයාවැනි කෙල්ලකගෙන. අනතුග මාත්මය කෙල්ලග මේ සියල්ල හොඳින් දෙැක්කයි. ජයා උන්නේ උඩටයාගන්නට බැරුවයි සමරයට ඔහ තාමන් නිදිව යුතුේ. මැඩම්මං අරයේ බඩු ටික බල්ල පහලට දැම්ම. අනේ ඉමංවාට කියන්න තිටි මට අමත ගුණා. අරි ඉම්පෝටර් ටෝපස් ටික මැඩම් මොම් ප්‍රයිස් කලේ එක්දස් දෙසේ ගානේ එක්මට මූ වෙන හිංසා මං අදම දැම්මේ වා මේටික ඒව දැම්මද ඒගාන හොඳ. ැන කද නීලන් මාත්‍යගේ චෙක්ක ක්‍රිටන් කරන්නෑනනි අදේ චෙක්කඉන්න තිබ්බ. අනි මට ඒකත් තමතගුණා. ඒක ලක්ෂ ගානන්නේේද. ඕහුමැඩ මන් සල්ලි දාලාවෙේ. අනතුම මාත්මයට මේ කෙල්ල ගැෙන පුදුමේ. මෙතන අසංගගේ ඔල්ලෝ මසාචකර වමනයද ඕට තේපවා රොට්ිහදාගිය කෙල්ල අතන්ට ගොස් දක්ෂ කලමනාකාාරිකසේ ඒ වැඩ කර නැවතත් මාකට් කොස් පරාපැට වරගෙන ඉන්නේ කෙසේද. මේ සියලු ලක්ෂණ එක කෙල්ලෙක් තුළු කෙදිනකවා තම ේද ඇයට පුදුම ඒකේ. රගගේ ැසිි එක කෙල්ල ැඩම්ම සොෆ්ටියය කැපමී කරතා කලා එයාලා ඇවිත් හදයි හවස් එෙද්දි එක නැතුූ බෑ තවමුණද මැඩිකුවා කලේ ජය සිනාසුනයි මැඩම් එක මියසිියස් එක ඒකට ඉෙන ගත්ත මැඩම්ගේ යාලු එක්කාවා ඒ කවුද මෙැන මෙයාගැෙන මට මීට කලින් කියලා තියෙනවා අර හෙම්වාල්ලින්න වගේ කිව අර සිින්දුගෙනගෙනාගේ අම්ම ජැනට් එආදාව හෝ මැඩම් මෙයාගේ දුවත් එක්කාවේ යාගේ ලස්ස දුවේ ඉතින් යාල රුපියල් විසිපන්දාා කිතර බඩු ගත්තා. අනේ මංහිටියන් ඩිස්කවන්් එක දෙන්න තිබ මගේ හොඳම මෙයාල්වෙ. මංගේ වැඩම්ට ඩිස්කවන්් එක දුන්න මෙඩම් 20 පසන්ට බල ඔක්කො හොඳර බැක්ස්සල්ට දාලා ගිප් එකකු දීල යෙව. රටතු ආත්මිය පුදුමාකාර රාශාවකින් ඒදස බලා උන්නය ජැනට් පුදු මඇති ඔවු මෙඩම් ඒ මෙඩම් නිකමටවත් හිතිවෙන එයා කවුද කියලා සල්ි දීල යන්නගී ඒත් මැඩම් මට කියල තිීනව නයාගෙන මට මතකයි. යා නම් පුදුම දරුවයි ඇයි කීව ඉබ මනකි මඩම්ට අවස කතා කරයි. කෙල්ලාවෙේ මේ සියල්ල කරේ රණතුග මාත්මිට පුදුමේ. හම්මා උඩ් අසංග උඩමාය සිට කෑගැස්ුවේ. ඔය දැන් නැගිටේ ඇයි කීවය. ජයට එකවරම උඩට යන්න අමාරුය. යන්න සට ඔය පත්තරටිගත් දීලා මොන්න මොනාරි ඕනදි කිය අහන්න. උඩ දැන කල්ලෙ මෝනය ැගීම් දෙස රතු මාත්ම මෝත බලා උන්නයි. ඇයට සිතනදේ සිතන්නට බය රනතු මාධමියක කුස්සේට අද්දී ලිදාත් නන්සේනත් කතාව. ෙදට ගෙනවනන් ගේෙන ුන ල්දනගේ අන්න ඒවගේ පුංචි ඕොන කෙනෙක් සට සට ගාල වැඩ කරන්නේ අපිටත් සිරියාවයි. ඒක ඇත්ත නන්දසෙනයේ සිරියාවත් නැත්තම් ගෑැනීගින් වැඩක් නෑ. රටතු මත්මි හුස්මක්වත් නොගෙන උන්නාය. යලි ඡයාව දකි්ද අසංකට පුදුම සිතුනිි හ ඇඳී දිගවේ ඇදෙස බලාවන්නේ ආශාවනි ජයාවක් නෙමේ නේද ඔහුම රුදු හඬින් ඇසුවේ නෑ ඔයාගේ ඡායාම තම ඒ මොනින් මොනදෝ සතුටක් බේරු අසංකට පෙන ම ආෙත් එන්න කිව්වද ඇ පත්තර්ටික තබා හොගේ උන බැලු අය. තාම ඇඟට අමාරී බබා මට තේරනවා තාපාරක් බෙත් බීල බලමු. බච්චුට්ටක් කාලා. මන් ලෙඩවෙලා මැරේ ඡායා ෝට ගැසේ දෙනෙත් බොඳෝ යද්දිය. ඇය ඕගේ කාමරය පුරා නෙත්තවේ ආශාාවෙන හරි පුදුමයි ඇයි දන්නෑ ඡායකිව හුල්ලාමිනි. උදේ රොටි කෑවද අරඇදකෙව්ේ ඇැසේ ඇඳේ ඊරයදිනා ගමන් මේ නෑ එහනම් එයා කෙවෝත් කයි කියලා හිතෙනවාද. නෑ අම්ම කෙව්වෙ හොඳ ළමයක් මේ ්‍රෘෂනාව කවදා වනතුරුද. රහට ලෙමන් ජූස්ස එකක් හදන්ගන්නද. හා කටම වේලිලා තා මුණ තඕන. ජාය මුුණ දෙස බලමින් ඇසවයි සිනාබරවේ. ඕනදේ දන්නවා. මැඩ මේහි රත්තර ඇය පහත්වේ ෝගගේ දෙපා පමණ සිපගෙන පහලට ආවාය. ලෙමන් ජූසෙකක් බොන්නම්ලුමඩ. එ අපි හදමු යම් මාත්්‍ය එනම් මං හදන්නම්වැඩ හද ඔයාක එකතුලා පරාමාලු කිරෝදි හදන්න මටත් ආසයි තුනා ජයත් සමග සිනසේ රණතුක මාහත්මය ඇත් සමගම ගුස්සේටාවයි ලල්ලිත අපි ඇම්බරල ටික සුද්ද කරමුද හාමිස් අපි අරුත්තු වනාතරග ඇම්බරල හදල් නෑනේද ලිතා ඒකනි ලොකුුණොන කන්නත් ආසයි ජයදෙ මිරිකදේ ලිතා රණුතුක මාත්මයක් එකිනවාා දෙෙස බලා සිනිස්ුනයි නතුක ත්මය සවේ මෝක පෙර ලි න්දන්සේෙන අතර ඇව කතාා බය. මැඩම් කියන්න පුතේ සට බෝධි පූජාවක් කරනඕන කිවනේ ද. ඕපුතේ මංවටන්ගන්න වැඩ මන්තයම් දවසර එන්න බෙල්ලන්නේලට රණතුක මමාත් මේ කල්ල දෙස බැලි පරිමි කරනාවගෙනනි. එකතකට බලවා නම් අද දුප්පර දවසකි මේ කෙල්ල ගෙන මේ ගෙදරට නවානන් අද තමාගේ සිද ඇත්තේ පුදුමාකාර දුක ගෙනනි. අසරණගමගනි ඒ තද සිට දුක් දැනෙන්නේ නැද. ජවිතය අනන්තුූ කරදර මැදිින් සිරියාවන්ද සතුර මැවිය හැකිේ චයා වැනි කෙල්ලෙකට පමනේ රණතුම මාත්මීයට සිතුනි. නිවස පුරා තිබුණේ දරාගන්නඩ බැරි තරංගෝ පාලෝකේ නීලස කටුක තනිකමකයි. ඒ තනිකම තමා පමණන්වා අසංගද එලෙස වින්න්දේ. අනතුම මාත්මයේ පාලු වසේ කෙදිනක වවා අ සංගව්‍යාවී දරුවන් ලබනදා වන තුරිය. හැ බලාපපුරත්තිෙන් උන්නන්නේ හගේ ජීවිතය දෙස බලාගෙන තමාගේ ජීවිතය ගත කරන්නට. මේ ෙදර එවැනි සුදර නිුසක් කරන්නට හරශයණයටට කොහොමට ොන්නහක හැගේ අතේ ඒයත්ක වුණනේ නැත හම ගැහැණකටම නිවසක් ගියයක් බවට පත් කළ නැහැක. අපේ පැති ඉන්නවා බෙනම ආර්යමශ කියලා හොඳ පේදමත්තේ ඒ වෙද මාත්‍යය හරිස් ගුණේට සෙත්කව හදනවා ඒ සෙත්කවිවලට පුදුම ගුණ දෙනවාලු. ඉතින් පපුති මන් සර්ගේ නමයි ලගනේ කියල සර්ට සෙත්කවයකු හදාගන්න. රණතු මාධමෙක සිීත පුදුමාකාර කරුණවාගෙන් පිරීගියයේ. සර්ගේ ලක්න දන්නවාද හු මඩම් මේේෂන ජයගගේ මොයිින් පිටිුවේ ඇයට නොදැනීමේ. කෝමත් ඇයට බොරුවක් කියන්නට එන්නේ නැත කියන්නේ දෙනැත. මේශෂ තමයි. තම් පුතාගේ ලක්නේ පවා ඇදැනගත්තේෙසේද රණතුම භාධී දිගටඩම් සිතන්නට කියී නැත. මේ දස ගුරුමමාරුවත්තිනෝ කෙල ගීරිද පත්තර තිබ මඩම්. මාත් දැක් අතමා ලක්න ොඩකට ගුණමාරුවෙන් ටිකක් කපලයි මඩම්. සර්ට අතපලද. ක්විතර මඩම් එක තිබ ය පලවලට නිල්මල් පූජා කරල බෝධි පූජවත් යන්නයි කියලා. කව ග්‍රහහාරුව තිබුණ කෙනෙක් බලන්නේ තමන්ගේ ලක්නයට ඒකෙසේ බලපාවිදයි කියාය නැතෝත් තම ආදරය කරන කෙනගේ ලක්නට ඒකෙසේ බලපාවිදැයි කියාය. එහෙම තිෙද්ද කෙල්ල සඟගේ ලක්නේ පලාපල බැලුවේ ඇයි. හදවතර මේ දැනුවෙන් තිබිනාදේ සිතන් රණතුන්ග මහත් පිට බයක් දැනෙ. හන පති සිත්ක්වවික තගෙන බෝධි පජාවතියම. අය දහිවිෂ දෙකම්ම ආදාගෙන ඒ ට්‍රේක මත තබා ගැන හැරුණ අය. මං වැැඩම්ටත් හැදවා සිනිි ටිකයි දැම්න්නේේ ඇඹුලද දන්න මං ඇඹුලට ආසයි දරු මත් ආසයි රණතුම මාත්මය සිනස්ුනේ සාරිපට දල්ලාගෙන දේහික රැගෙන ලබුට ඇන චාදස බලාය. ලලිතා ලොකුුණෝන මේ වගේ කෙල්ලෙෙන් මටත් හිටියයන හොඳයි කියල තුුණම් එහෙනම් මේගේ ඇතුළින් මල් පිපේ ආවා ටිකට සිරියාවයි. ික කතාාව අනතු මහමෙගේ ඇතුළ හදපත්ලටම ගිනා බැස්සේ කෙනෙක් තවත් කෙනෙක් ගැ මෙසේ කියන්නේ ඒහැඟින් පුදුමාර ලෙස පපූර් ැනුනු පසුවේ. නොපෙන් නඋදංකිින්නේ තදබල අමාරෝගින් බව චායා දැන උන්නායි හගේ මුුණු මහුණුම සුගමලි ඇත දිනෙ තැට ගොස් ඇතද. තොල්පට වේලී ඇත ඇඳ ඔහ වැට ඉන්න අයුරු දකිදි චයට වෙනස්සම බියත් දෙනුණේ. ඇත්ත කියන්න අඩුවක් නෑනේද. ඇයි ඔහු අදදරම ඉදගෙන ඇසුේ ආදරයෙන. අසංක ඇදස බැලුවේ ලඩවෝ දිනෙදින කලන්තයක් ඔගේ එනවා බොබ අනේ ඡය දැතිමි අලි තොතාව කෝගගේ හිස මසත් කළලාය එවිනි කලන්තකතයක් එන්නේ හිසරෙන රුදරේ මදකම නිසාය එතකොට සනීපයි ඒ කතාවට ඇගේ දෑස්සල ගඳලු පිරුණි. චය ඔගේ නලත හිසත් ගෙලත් ඇගිලි තුළලින් කවාකාරවෝ තද කරමින් මසාච් කළය කෙල්ලෙ ගැංගිලි තුඩුවෝලු රස්්නය සංකර ගෙන අය පුදුමා කල් සුවයකි. ඔවු දෑස් පියාගත්තය එන්ෙන් සය රඳතු මාම එද කෙල්ලෙ දෑඇතමෝගේ නල්ලත මත. ඒ කොතරං ආශාවකෙන් කල්පනාගෙන් කලාාද කිවෝ රණතුන්ග මහත්මි කාමරට එනවා පවා ඇය දන්නේ නැත. තමාට මේ පෙන්නුම් කරන්නේ මහා පුදුමාකාර දෙවල්න්නේ රණතුන්ග මහත්මියට සිතුනි. ඇගගේ හුස්මආඩක් එකවර ඇසෙද්දිී ජායා අසරනව ඇදෙස බැලු අය. සර්ට කලන්ත වගේලු මෙඩම් ඡය කීව අසරනවේ දිගටම ටිකම් මසාච් කරමු එතකුට අඩුවවෙයි රණතුම මාත්මී ඉඳගත්ය සංකක දෙපා අත්්දරේ ඇය ඒ දෙප උගලටගෙන ඇගලි ිරකමින් පිමෙදදා. සංඟ මහතකට දෙනෙත් තැර අම්මා දෙෙස වැැලුවේ අම්මාත් පුතාත් දෙදනම් සිනාසුන අසර නවය. පුතා අම්මේ අපි හවසර නව ලෝකෙට මට බයයි මේ කලාන්තිිකතය එච්චර හොඳනෑ තමාස අපි ස්පෙශලිස් කෙනෙක්්ට පෙන්නමු. ඒ ඇසු බව කෝගේ මූුණි නොයේ. මෙහිෙ මශාත් කලාම අඩුවනොවම්මා ඉති මම් මේ කෙල්ලව ගෙදර නෑරදියා ගන්නද අසඟග දෙනෙත් උඩට උසවා වැලේ ඡයා දෙසේ ඇය දිනෙත් අහකට හරවාගෙනමින් උන්න අයි බැල්ම දාසක් දේ කියනු ඇත ජයට ඊට බය කිවොත් ඡායා ඉඳී නේද. අසංග යද්දේ රුතුක මාත්මී කෙල්ල දෙස බලා මද සිනාවක් පෑමයි. ඔහොම දේවල් කියන්නේ පාරත්තරම් දහත් දේවල් කියවෙනවා ඡායා කීවය සිතෙනි. කෙල්ලව යවන්න එපැයි අද ඔයා චායා බෝධි පූජාවත් යන්න යන්නේ අසං ෝගේ පුරුදු බැල්මෙන් ඇ දෙස බැලූවා අයි. රණතුක මහත්ම මේ ඒ බැල්ම දෙස බලා උන්නා. එඒම් පුතාගෙන ඕනොත් වඩා දැන උන්නයි ඒ නිසා සංඟකි බැල්මක් කියවනට ඇයට අපාසු නැත. ජයා බස්සල ඕවලට දුවන්නේ අම්මා ජයට උස්මක්කාවෙන් ඇය තොල්පට අමාරෙන් තද කර ගත්තාය. මට බස්සකි අනේක මොකදදස මන් අන්දසේ නෝ යවන්නම් පුතා අනිමැඩම් කෙල්ලෝ බස්සල යවනට පවා අසංකර නොහිතන්නේ ඇයි හ ීතරම්ම කෙල්ලෙක් ගෙන වදවෙනු රැතු මහත්මිය දැකනැත දෙකස ජායා දෙහි වීදුරුව ෝගේ මුවදරට ලංකලායි අසංකය බීගෙන බීගෙනගේ පිපාසාාවෙන් ඉන්නා ධර්මවිකුසේ ඒ දක ජයායට හිීල්ලෙන් අයරු රනඳග මහත්මී බලාගෙනේ. හෙම හිීල්ලෙන්නේ අම්මලාටේ. ඡය පාල වයනටආය අංක අතර පත්තර ටික දයේ ඒ අසංග පත්තරටික පපුවුවමත් තබාගෙන මොකදව මීනක් විින්දිය. අද මේ ගෙදර අමුතුේ වන්නදාට මේ ගෙදර ඇත්තේ මේ පාට නොවේ. කතරසිනි පති දැන්නුද ෝගේ සිතර ොක්දව සුවයා දැන. ඒ සුවය අසංග දිගරම රස්සවින්ද. අදෑ මේ ෙදර ඉන්නවා කියයා සිතත්තිත් අසඟගී හිතර පුුණුවකර සොයා සතුරත් දෙනේ. මේ දැන්න සතුර මහිට සදාකාලි ගෙන එහත් තමා මෙන්ම කෙල්ලත් තින්නේ දෙගිඩියා වෙන්නවේද. මේ සිතර දෙන්න සතුර තනපදක් මගක් පඇති පිණිබිදක්වෙෙනිය. අමාරෙන් හෝ පාලට කෝ සෑ වෙනාව බලං ඉන්නට අසංග්‍ර සිත්තෙයි ඇත් සමක් කතා කරකර ඉන්නට ඕඩ සිතේ. ය හන් සතුර ජීවිතදර දින්නට හැකිනම් මේ අමාරු කිසිවන්ගත ජීවිතෙම සතුරනි සැනසීමෙනි. ජයා ඔයට ගත්තට පලාතම සූන්දේ රණතු මහමයේ සුවඳ ඔසේ බහෝදේවල් විින්දාය. ඇම්පරලලා මාලෝට ඇයට අලුතින්ම පහ ටිකක් අදදි මුුණ නිවසමේ පහේ සුඳින් පිරීතිබුණි. මිස්කින් අද මමත් සූදර පහේ හදන්න ඉගෙන ගත්තලොගුුණෝන. ලලිදාා කිවේ ඡායා බැන්ඳී පහේ ටික බෙල්ලෙ දම්ම මෙනි හරි සුඳය තම අම්මගේත්ගුණේ තම ඔයා ඇත්ත. හය සිනස්සුනය අම්මා හදන කළු පහ මීටත් වඩා සුන්දේ. ඒ සුහඳද හල ගෙවල් හතාටකට යයි කිරිමාලට ඇයිමස් සමුපය දානය නැත්ති ලිත ඇසවේ ජාය අමබරන්ට අබත් සුදුරුත් ගත්තුටේ. රණතු මහත්මිද බලාවන්නේ කෙල්ල දෙසේ. අමු තුන පය දැම්මම කිරිමල් රහණෑ ලිත අබ සුදුරු අමරල දෙම්ම තම රහා ආනේ ඇත්තද කිර ඔද්දක් එහෙම තමා රහා බටන්නන් දරුව මොනවා දානොද කියලා දැම් මතකගන්නේ ල්ගේ තාත් න්න කාල නම්ම අහඳපුවා රහි රහයි කිවා. රණතුම මහත්මි කිීවල් සිනාස්සමෙනි. මැඩම් රහට ඔයන්න නඇති ොනා නැතත් බඳින මහත්තය හට කෑමටි කතර දෙන්න පුුවන් වෙන්න ඕන නැත්තම් මහතයක් කාගෙන් කියල ගිින් කෑමටික කිල්ල ගන්නද. ඒ කතා මෙතැනදිම කීවී ඇයිදයි ජායා සිතු අහය. හන්නට ඇවුන්නේ හිතේ බීණි. උඩටකු සස්සංකා කතා කරන රතුම හත්මිට සිතුනනි හෙත් කොල්ලාගෙන් කියා කුමක් කසන්නද සමහර් දෙවල් කතා කරන්නට වඩා ඒ විනිීමම හොඳේ. පරපැට හොදනම් හරි සුවඳයි පති ඇතර මේ කුස්සයෙන් ාවේ තරම්ම රස්ස සුවොඳකි. මන් දවසත් දෙකක් මිස්ල ෙරගීල මෙම රහට වේ ෑට ගෙන ගත්තන හරිලොකුුණනොන ලිදක් කතාවර රණතුු මාධත්මි සිනිනාසුනය ඊට වඩා පාසු දෙයක් ඇත හෙත්තැයි එය කීවේ නැත. හදන්නට ඉතුරේ පැශන් කොළ සම්බෝලය පමණි ජය වැල්දනම් කොල සෝදා ඒ පත්්‍ර එකක්කුඩ එකක් තබා ගත්තා. ප කොල් ලෙලන්නට පහසුම ක්‍රමේ ඒකේ ගෙදරත්තේ තියෙනවා මැඩම් කිරියගුණ කො තාවව මුරුංග කොල අපිමැල්ලුම් හද දේවා අලවන් කරල දාළ හදන්නේ. ඡායා කීවාය ඒ මෙෙල්ු ම සග බෝහිට හැදන්නේ හල්මැසන් කරවල හොද්දකි. නොවේ නම් කිරි ඔොද්දකි අම්මට දුවටත් තිේ ඇතිය. අපේ මැල්ලුමත් එක්කරෝ ෝදක්හදාගන්න නැත්තන් කිර ෝදී රඳතුම මධමි වඩත් අග කළේ ගෙල්ලගිමේ අවංකකමේ. දුපත්කම ලස්සන්න නැත දුපත්කමට අවංකම එකක්වෙට එලස්සන සූන්ද දවස මන්සයක්ක එන්න චායලක් ගෙදර පට්ටි අක්කාල අම්මත් එකත් කතා කර ල එන්න ජය මැල්ලුන් ලියලමින් හිස බැෙනවායි එයා නම් ඇවිත් තියනවා ඇවිත් බතුත් කාලතියනවා ජායට එසේ කියන්නට සිතුනි